මගේ ජාවසිරිසි 53 වෙනි ඩොට්ස් එක. එතකොට මම අද කතා කරන්න යන්නේ ජාවල තවත් වැදගත් මාතෘකාවක්. ඒක තමයි ඉන්ටර්ෆේස්. හරිද? බලමු අපි ඉන්ටර්ෆේස් වලින් මොනවද කරන්න පුළුවන්. ඒ වගේම මොනවද ඉන්ටර්ෆේස් එක තියෙන ලක්ෂණ කියලා. හරිද? මම ඔක්කොම ටික පැහැදිලි කරන්න. මුලින්ම මම අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් හදලා තියෙනවා ඉන්ටර්ෆේස් එක්සැම්පල් කියලා. ඒකේ මගේ මේන් මෙතඩ් එක තියෙනවා. මම මේ මගේ පැකේජ් එක ඇතුලේ මම අලුතෙන් ක්ලාස් එකක් හදනවා. ඒක මන් දෙන්නම් ඒ කියේ. මොන ක්ලාස් එකේ නම ඒ. හරිද? ඒ වගේම තව ක්ලාස් එකක් හදනවා. B කියලා. හරිද? ඊළඟ තව ක්ලාස් එකක් හදනවා. C කියලා. මම මෙහෙම ක්ලාස් හදලා ඉවරලා ඇයි අපි ඉන්ටර්ෆේස් වලට යන්නේ කියලා පැහැදිලි කරා. දැන් උදාහරණයක් විදිහට මට ඕන මෙන්න මේ A කියන ක්ලාස් එක B කියන ක්ලාස් එකෙන් extend කරන්න. ඉතින් මට extends කියන keyword එක පාවිච්චි කරලා මට මේ විදිහට inherit කරගන්න පුළුවන්. හරිද? එතකොට A කියන ක්ලාස් එකේ parent class තමයි B කියන්නේ. හරිද? අපි මේක inheritance එකට කතා කරලා තියෙනවා. දැන් එතකොට මට A කියන ක්ලාස් එක මේකේ child class එක නෝ B කියන්නේ මේකේ parent class එක. හරි. දැන් මට child class එක ගත්තට පස්සේ යාට ඉන්න පුළුවන් එක parent කෙන. හරි. දැන් මට මේක C කියන ක්ලාස් එක නුත් inherit කර ගන්න ඕනේ ලිතන්නු. එතකොට මට මම ඔන්න කමාවක් දාලා C කියන ක්ලාස් එක දුන්නා. බලන්න එතකොට මට error එකක් එනවා. මොකද බලන්න error එක අපිට මෙන්න මේ විදිහට කියන්නේ multiple inheritance කරන්න බැහැ. හරි. අන්න ඒක නිසා අපිට class වගේම තවත් දෙයක් අපිට වැදගත් වෙනවා. අන්න ඒක තමයි මේ interface කියලා කියන්නේ. හරිද? එතකොට ඒක වෙනස්කම් තියෙනවා. අපි ඒක ඉස්සරහ කතා කරමු. එතකොට ඉන්ටර්ෆේස් අපිට කීපයක් මේ විදිහට ඉනිට් කර ගන්න පුළුවන්. හරිනේ? ඒක නිසා තමයි අපි ඉන්ටර්ෆේස් පාවිච්චි කරන්නේ. ඔන්න පළවෙනි කාරණේ අපි කතා කරා. හරි. ඊට පස්සේ බලමු කොහොමද ඉන්ටර්ෆේස් එක හදන්නේ කියලා. අපිට පුළුවන් අපි මේ පැකේජ් එකේ හැමදේම රයිට් ක්ලික් කරලා ඉවරලා new ගිහිල්ලා මෙතන තියෙනවා Java interface කියලා. හරිද? මෙතන අපිට ඉන්ටර්ෆේස් හදන්න පුළුවන්. මම හදන්නම් person කියලා ඉන්ටර්ෆේස් එක. දැන් බලන්න public interface person කියලා අපේ ඉන්ටර්ෆේස් එක හැදිලා තියෙනවා. හරි. class එකක් වගේම තමයි. හරි. ඊට පස්සේ දැන් බලමු කොහොමද මේ class එකේ වෙනස් වෙන්නේ කියලා. උදාහරණයක් විදිහට අපිට මේ ඉන්ටර්ෆේස් එක තියාගන්න පුළුවන් abstract method විතරයි. හරි. අපේ class එකේ එහෙම නැහැ. නමුත් ඉන්ටර්ෆේස් එකේ අපිට තියාගන්න පුළුවන් abstract method විතරයි. ඒ වගේම අපේ abstract method ගැන කලින් කතා කරලා තියෙනවා. ඒක බලන්න තනියම එක බලන්න. මොකද ඒ සංකල්පනේ හරිය මේකට ගොඩක් වැදගත් වෙනවා. ඊට පස්සේ අපිට මේකේ තියාගන්න පුළුවන් variable final static public variable. හරිනේ? ඒක මම පැහැදිලි කරන්න. දැන් මම මේකේ variable එකක් හදනවා integer a කියලා. දැන් බලන්න මට error එකක් එනවා. දැන් මම class එකක් ගත්තදී මම මේ class එක ගත්තදී මට integer a කියලා මට මේ විදිහේ variable හදන්න පුළුවන්. බලන්න interface එක ගත්තට පස්සේ මට එහෙම variable එක හදන්න බෑ. හරිද? ඒ කියන්නේ අනිවාර්යෙන් මේක initialize කරන්න කියලා තමයි මේ කියන්නේ. දැන් බලන්න error එක නැති වුණා. එතකොට මෙන් මේ variable වලට කියනවා final static
variable කියලා. ඒ කියන්නේ අපිට මෙන්න මේ a කියන variable එක final කියලා කියන්නේ. පස්සේ වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ අපි constant variable එකක් තමයි මේ a කියලා කියන්නේ. ඊට පස්සේ අපිට මේ variable මම private කරන්න යනවා. බලන්න මට එහෙම private කරන්න දෙන්නේ නැහැ. අනිවාර්යෙන් මේ public වෙන්න ඕන. හරි default public තියෙන්නේ. public අපි දාන්න අවශ්‍ය නැහැ. දාන්නත් පුළුවන් මෙන්න මේ විදිහට ඕන. හරි static කියලා කියන්නේ අපිට object හදන්න නැතුව මේ variable එක access කරන්න පුළුවන්. හරි දැන් මම මෙන්න මේ ඇයි එහෙම static වෙන්නේ කියලා පැහැදිලි කරන්න. දැන් උදාහරණයක් විදිහට මම මෙන්න මේ මගේ main method එකට ගිහිල්ලා මම person ගෙන් object එක හදන්න යනවා. හරිද? person p සමාන new person කි. ඔය විදිහට. දැන් බලන්න මට object එක හදන්න දෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ මට interface පාවිච්චි කරලා object හදන්න බෑ. හරිද? එතකොට අපිට ඒකෙ දින variable access කරන්න object හදන්න නැතුව මට ඒකේ variable එක access කරන්න දෙන්න ඕන. ඒක නිසා තමයි අපිට static variable මේකෙදි හදන්න මේ. හරිද? object එක හදන්න නැතුව මට කෙලින්ම variable එක access කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් මට මේකේ මම ගෝවා දැන් මේ තියෙන method abstract method. හරිනේ අපි abstract method එකක් මෙතන හදමු. get name කිය. හරිද? ඔන්න ඔය විදිහමම තියෙනවා. මේකේ return type එක දෙන්නම් string කිය. දැන් බලන්න array එකක් නැහැ. මේක සාමාන්‍ය හරියට හදමු. මේ විදිහට s out එකක් දාලා return කරමු. ආයි කිය. හරි. මෙතන බලන්න. error එකක් එනවා. interface abstract method cannot have wood. හරි. ඒ කියන්නේ අපි interface එක හදන්නේ abstract method එක කියන්නේ body එකක් තියෙන්න බෑ. හරි. ඒක තමයි මේ කියන්නේ. මම ඒක තමයි ඔයාලට පෙන්වන්න ඕනේ. හරි. මෙතන body එකක් තියෙන්න නැති method තමයි අපි මේක හදන්නේ abstract method. ඊළඟට මම මේක private කරන්න බලන්න. private කරන්න දෙන්නේ නැහැ. මොකද අපි මේක තියෙනවා අනිවාර්යෙන් public variable. හරි interface එකේ තියෙන්නේ public method. හරි variable public ඒ වගේම method public. හරි අපි මේ පාවිච්චි කරන්නේ java 8. java 8 වලට අදාළ දේවල් තමයි මේ කතා කරන්නේ. හරි ඔන්න දැන් අපි ඉන්ටර්ෆේස් වල ගොඩක් වැදගත් දේවල් ටිකක් දැන් කතා කරමු. ඊට පස්සේ දැන් අපි බලමු අපි ක්ලාස් මෙන්න මේ A කියන ක්ලාස් එක ගත්තට පස්සේ මට මේකට තව ක්ලාස් එකක් ඉන්හෙරිට් කරන්න ඕන නැත්නම් පාවිච්චි කරේ extends B origin මට දැන් ක්ලාස් වලට ඉන්ටර්ෆේස් එකක් ඉන්හෙරිට් කරන්න ඕන නැව පාවිච්චි කරන්නේ implements කියන keyword එක. හරි person කියලා මම ඔය දෙන්න. අන් ඊට පස්සේ
බලන්න එරයක් එනවා මොකද්ද කියන්නේ අපි දැන් පර්සන් කියන ඉන්ටර්ෆේස් එක ඉම්ප්ලිමන්ට්ස් කරාට අපි ඒකේ තියෙන ඇබ්ස්ට්‍රැක්ට් මෙතඩ් ටික මේකේ ලියලා නැහැ ඒක නිසා මට ඒක ලියන්න කියලා නැහැ මේ කියන්නේ හරි දැන් බලන්න get name කියන එක මට මෙතන override වුණා හරි ඊට පස්සේ දැන් මම මෙතන return කරනවා return කමි යූස් කියලා මේ comment එක වයින් කරගන්න හරි දැන් බලන්න මම දැන් අපේ main method එකට යන ගිහින් ඉවරලා ඒ කියන class එකෙන් object එකක් හදන්න යන ඔය විදිහට හදන්න පුළුවන් හදලා ඉවරලා a. get name කියන මෙතන ඩේට මම කෝල් කරනවා කෝල් කරලා ඉස්සවුට් එකක් දාලා ඉවරලා මම මේ වැලියු එක print කරගන්න මේ විදිහට දැන් බලන්න output එක එන්නේ මොකද්ද කියලා හරි දැන් බලන්න කැම යූස් කරමුට output එක එතකොට මොකද ඒ කරේ අපි ඒ කියන class එක implements කියන keyword එක පාවිච්චි කරලා ඉවරලා person ගේ inherit කරා. ඊට පස්සේ මේ තියෙන method එක override කරලා ඉවරලා අපි chum use කියන එක return කරා. ඒ return කරපු value එක මෙතන print කරලා තියෙනවා. හරි. ඊට පස්සේ මම ඔය හැදුවේ class එකේ object එකෙන්. දැන් මම class එකේ තියෙන අපි බලමු person ගෙන් දැන් මේ A ට object එක තියා ගන්න පුළුවන්ද කියලා. දැන් මම මේ ඇජර් දෙනවා. දැන් බලන්න කියලා මට ඒක තියා ගන්න බෑ. හරි. ඊට පස්සේ මම එහෙම කරනවා. person p සමානයි new person මට මේක හදන්න දෙන්නේ නැහැ. මම හදනවා. එයාගේ ටයිල් ක්ලාස් එක තමයි ඒ කියන්නේ ඔන්න ඔය විදියට හරි person කියන ඉන්ටර්ෆේස් එකේ මට ඔබ්ජෙක්ට් එකක් හදන්න පුළුවන් එයාගේ ටයිල් ක්ලාස් එක පාවිච්චි කරලා ඊට පස්සේ p. get name කියන මෙතඩ් එකට මම කෝල් කරා දැන් බලන්න ඒත් මට output එක එනවා tummy views කියලා දැන් හිතර parent ක්ලාස් එක තමයි parent interface එක තමයි person කියලා කියන්නේ. ඒතකොට එයාගේ sub class එකකින් මට මේ විදිහට object එකක් හදන්න පුළුවන්. හරි. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් මට මේ person කියන interface එකෙන් මට object එකක් හදන්න දෙන්නේ නෑ. හරි. ඔය තමයි අපිට interface වල තියෙන වැදගත් දේවල්. ඒ වගේම මම තව interface එකක් හදන්න person 1 කියලා person 1 හරි ඒක finish කර ගන්නවා ඊට පස්සේ මම මේ කියලා දෙන්න හදන්නේ කොහොමද multiple inheritance කරන්න කියලා ඒ කියන class එකට ගිහිල්ලා දැන් මම කිව්වා class multiple inheritance කරන්න බෑ කියලා class පාවිච්චි කළා නමුත් මට interface පාවිච්චි කළා ඉවරයි කරන්න පුළුවන් දැන් බලන්න implements person 1 කියලා මට දුන්නා කිසිම error එකක් එන්නේ නැහැ හරි ඔන්න අපිට ඉන්ටර්ෆේස් වල කතා කරන් තියෙන ඔක්කොම දේවල් ටික මම කතා කරා. හරි මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ කියලා. ටිකක් පටලැවෙන්න වෙන්න පුළුවන් මොකද මම ටිකක් අලුතෙන්ම ඉගෙන ගන්නකොට තියෙන සංකල්ප ගොඩක් වැඩි නිසා ඒ නිසා මේ හොඳට ප්‍රැක්ටිස් කරන්න. එතකොට
මේක වෙන්නේ මොකද්ද කියලා හරියටම පැහැදිලි වෙනවා. අපි ඉන්ටර්ෆේස් පාවිච්චි කරලා එක්සැම්පල් එකක් ඊළඟ වීඩියෝ එකේ කරමු. එතකොට ඔයාලට තව මේක ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. හරි. එහෙනම් මෙතන මේ වීඩියෝ ඉවර වෙනවා. ප්‍රශ්න දෙනවානේ කමෙන්ට් එකෙන් දාන්න. තාම channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා ඉතින් ඉතම ආරාධනා කරනවා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.